मंदपुड़ी मेजिके का करला पे नंडे आने मैं वाकी वाहन है खरी मुख्य खरी वो बोलेंगे वैगनारे का कैक्वाई का क्वेंड पुलांग गुंडा फीट का क्वेंड पुलवां एक्सीव का क्वेंड पुलांग एलियन का मुख्य खरी जापान ना हने आपको बोलेंगे तीन और ना मैं मेजिके के यालू अंडर करला सातुलो एंड पुलवा उन्हें बता करने දැන් මැජික් එක මම කියලා දෙන්නේ නැහැ. ඉස්සරහින් ගිහින් බලන්න ලයිට් එකට මොකද වෙන්නේ කියලා. මම ලයිට් ඔන් ඔෆ් කරන්නේ ඒක ස්විච් එකකටත් අතවත් නොතියා. වාහනයක් ළඟට ගිහිල්ලා වාඩි වුණාම එක්ක ඉස්සරහට ආවම අනේ මන්ද මේ අනම්මනම් කෑලි බෑලි ගොඩක් තියෙනවා. මොනවද මේ කෑලි? සමහරවිට ඔබේ වාහනේ තියෙන්නත් පුළුවන්. නැත්නම් ඔබේ වාහනේ තියෙන මේ කෑලි බෑලි ගැන ඔබේ යාළුවෝ ඔබෙන් අහන වෙලාවලුත් තියෙනවා වෙන්න පුළුවන්. එහෙම අහපු වෙලාවට මොකද්ද දෙන උත්තරේ? මොනවද මේ නොබ්? මේවයි මොනව හරි වෙනවද? මේවයි මොනවද වෙන්නේ මෙච්චර? අපි ගොඩක් අය හිතන්නේ මේක සිටි බ්‍රේක් ගැන විතරයි දන්නේ. මොනවද මේ වාහන ඇතුලේ තියෙන මේ පෙට්ටි? මේ ස්පේස් එකේ තියෙන ඒ වගේ බොක්ස් එකක්. මේක සෙලරියෝ එකක් ඉන්ඩියන් වාහනයක් ඒත් මේකෙත් තියෙනවා මොකද්ද පුංචි බොත්තමක් මෙතන කවුද මේ මේකේ මොනවද ඇඳලා තියෙන්නේ හරියට හරිය ජපානයේ දේවාලයකදී මම හරි කරපු දෙයක් වගේ මේ ඇක්වා එකෙත් තියෙනවා මෙන්න මෙතන පොඩි ගැජට් එකක් අපි නොහඳුනන නන්න හඳුනන ගැජට් එකක් ඉතින් මේ වගේ දේවල් ඔබේ වාහනේත් ඕන තරම් තියෙනවා දන්නවද මේවා ඇත්තටම මේ වාහන වලට ඕනේද දැන් සමහරු කියනවා මේ මේ මේවා ලංකාවට වැඩ කරන්නේ නැහැ කියලා සමහරු ඒ වැඩ කරද්දී මම වැඩ කරනකොට වෙන්නෝනේ ඒ කියන්නේ ලංකාවටත් වැඩ කරන යම් යම් අංගෝපාංග අපිට වමනා වෙන දේවල් තියෙනවා සමහරු වාහන ඔය පෙට්ටියෙන් පොඩ්ඩක් ගැලවිලා ගිහම කපලා අයින් කරන්නද ඒ වගේ දේවලු ඔන්න එහෙනම් ඇත්තටම ඔබේ වාහනේ මේ තැන් තැන් වල අමුණලා තියෙන මේ චූටි චූටි ගැජට් වලින් මොනවද වෙන්නේ මේක අපි හරියට දැනගන්න නම් හරි දැනුවත් කෙනෙක් අපිට ඉන්න ඕන මේ තමයි ප්‍රියන්ත ජයසුන්දර මහතා ඔබ දන්නවා පුංචිකාර්ණිවස YouTube නාලිකාවේ ඔහු ගොඩක් ඔය මේ වගේ දේවල් ගැන කතා කරලා තියෙනවා මෝටර රථ කාර්මික ශිල්පියෙක් හොඳ දක්ෂයෙක් ප්‍රියන්ත අතර මේවා වැඩක් නැද්ද හැම දෙයක්ම වැඩක් නැති දෙයක් වාහනයකට හයි කරන්නේ නැහැ වැඩක් තියෙනවා හැබැයි ජපානය හා ලංකාව අතර තියෙන වෙනසත් එක්ක සමහරක් අංගෝපාංග ක්‍රියාත්මක වෙන්නේ නැහැ හරි එහේ මේවත් මේවයි තියෙන්න පුළුවන් එහෙනම් ක්‍රියාත්මක වෙන්නේ මොනවද නැත්තේ මොනවද දැන් අර මම මුලින්ම පෙන්නුව මෙන්න මේ නොබ් එක. දැන් හැම වාහනයකම වගේ නේද? මේ නොබ් එකක් දෙකක් හෝ තුනක් තියෙන්න පුළුවන්. දැන් මේකේ වගේ නොබ්ස් දෙකක් තියෙනවා. දැන් මේ පැත්තේ නොබ් එක වහලා මම ලයිට් ඔන් කරලා පෙන්නුවා. අතින් ආපහු ඇරියාම ලයිට් ඔෆ් වෙනවා. මොකද්ද මේ නොබ් එක නිකන් හරියට පේන්නේ නිකන් ඇණයක් දාන්න වහපු තැනක්. ප්ලාස්ටික් ක්ලිප් එකක් වගේ තමයි පේන්නේ. හැබැයි ඒකේ ලොකු කාර්යයක් කරනවා. ඒකේ තියෙනවා රියදුරෙකුට ऑप्शन ऑटो हेडलाइट की ऑटो हेडलाइट दिपत ओणम अवस्था अभी वाहन धावने स्टार्ट कर धावने अभी बिंगिया कटिंग अभी अवश्य अभी लाइट ऑन कर सेंसर करना दमे अंदर तेनाली वाहन धावने अवश्य प्रमाण पाकिल हेडलाइट एक ऑन करना आई अभी एलियट गी अभी आलोक वैटिचाइट नहीं ලයිට් එක ස්වයංක්‍රීය පත්වීම සඳහා යොදන උපාංගය තමයි මේ තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ මේක අවශ්‍යයි සෙන්සර් එකක් හැටියට වගේ තමයි මේක භාවිත වෙන්නේ. ඔබ මේ ලිවර් එකේ මැද පොසිෂන් එකට දැමු. ඔටෝ ඔටෝ වහනින් වහනට වෙනස් වෙන පුළා. ඒක ලකුණු කරලා තියෙන ඔටෝ කියලා. ඔව්. ඔටෝ පොසිෂන් එකට දාගන්න ඕනේ ලයිට් ඔන් ඔෆ් කරන එක. ඊට පස්සේ ඒක ඔටෝ ඒ විදිහට වැඩ කරනවා. ඒක හඳුනාගන්නේ කළුවරද දහල්ද කියන එක මේ නොබ් එකක් වගේ තියෙන සෙන්සර් එක. එතකොටම මේ පැත්තේ තවත් ඒ වගේම තව බටන් එකක් පේනවා මේක දැන් මේ සුස්කි වර්ගයේ වාහනයක් නිසා මේකේ එනවා සන් ලෝඩ් සෙන්සර් කියලා එකක් හා ඒ කියන්නේ මේකේ කැල්කියුලේටින් එකක් ගන්න සිස්ටම් එකක් ඒක ගොඩක් වෙලාට ෆෝල්ට් එකක් විදිහට පෙන්නනවා මේ අවුව වැටලා නැත්තම් ස්කෑනර් කරනකොට ගොඩක් අයතන එක ෆෝල්ට් එකක් කියන්නේ වාහනේ දෝෂයක් කියලා අත්‍තර මේක වාහනේ දෝෂයක් නෙමෙයි වාහනේ ඉරවිලී තියෙන තැනට ගත්තාම මේක ඉබේම ස්වයංක්‍රීයව අයින් වෙලා යනවා නැත්තම් ඕනම සුස්කි වාහනයක් ස්කෑන් කරන වෙලාවකට मेन मेहमदी
ස්කෑනින් එකනකොට ෆෝල්ට් එකක් වෙනවා. ෆෝල්ට් එකක් වෙනවා. AC පැත්තේ ෆෝල්ට් එකක් වෙනවා සන්ලෝඩ් සෙන්සර් එකේ. ඒ සෙන්සර් එක තමයි තියෙන්නේ. ඔව්. මොකද මේ ඇත්ත මේ සන්ලෝඩ් සෙන්සර් එකෙන් කරන්නේ? මේක කැල්කියුලේට් කරගන්නවා වායු සමීකරණ පද්ධතියට අවශ්‍ය මේ සෙන් මේ ආලෝකය. ආහා හා. ඒක තමයි කැල්කියුලේට් කරගන්නේ. स्टिकर पोड़ी रटावाहट रटावा जपाने सविक जपाने टीवी चैनल एनटीएसटी की सिस्टम ब्रांड ब्रांड फ्रीक्वेंसी रेडियो ये एनटीएसटी मेके एनटीएसटी टीवी रिसीवर या जपाने हईवे जपान से हई कर හරි හරි හරි. ඒ කියන්නේ මේක මතක තියාගන්න මේ TV ඇන්ටෙනා එක තමයි මේ තියෙන්නේ. හරි. ලංකාවට මේ ස්වරූපයක වැඩ කරන්නේ නැහැ. නමුත් ලංකාවට වැඩ කරන TV තියෙනවා. ඔව්. ය ඇන්ටෙනා තියෙනවා. මේක යම් ප්‍රමාණයකට කම්පැටිබල් කරගන්න පුළුවන්. හැබැයි 100%ක් මේකින් එහෙදි තියෙනවා. ඔතන රොබට් ගන්නවා. ඔව්. හොඳයි. අපි ඒ જાති එකකුත් පෙන්වන්නම්. මෙතන තියෙනවා තවත් පුංචි පෙට්ටියක් හයි කරලා. ඒක ඇවිල්ලා ETC ඩිටෙක්ටර් එකක්. හරි. ETC කියන්නේ අර හයිවේ වලදී එහෙම ඉලෙක්ට්‍රොනික ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් එක. ආ. දැන් මේක තියනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම අර කාඩ් එක දාන්නත් මොකක් හරි ඔව් අනිවාර්යයෙන්ම බොහෝ වෙලාවල් වලට පොකට් එකක් තියෙන්න ඕන පොකට් එකක් තියෙන්න ඕනේ ඒක මේ වාහනේ යන්ත්‍රක තියෙන්න ඕනේ වාහනේ මෙතන තමයි මේ කාඩ් එක ඇතුල් කරන්නේ ETC යුනිට් එක තියෙන්නේ හැබැයි මේකෙන් ලංකාවේ කිසිම ප්‍රයෝජනයක් ගන්න නම් බෑ දැන් මේ පැසෝ එකේම තියෙනවා තව නිකන් පොඩි නොබ් එකක් මොකද්ද මේ මේක මේ ඔප්ෂන් එකක් විදිහට තියෙන සාමාන්‍ය ඔප්ෂන් එක මේක මොකක් හරි අපිට වතුර බෝතලයක් එල්ල ගන්න කි මේකට කිලෝ 3ක බරක් දරා ගන්න පුළුවන් මේකට හරි ඒ කියන්නේ මේකේ නූලක් හරි දාගලා මොකක් හරි එල්ල ගන්න පුළුවන් විදිහට මේක අර ඔප්ෂන් එකක් විදිහට තියෙනවා ඒක නම ඇහුවා දැන් අපි පෙන්නවා TV ඇන්ටෙනා එකක් දැන් ජපානයේට හයි කරූප එකක් නේ මේක ඊට වැඩිය වෙනසක් තියෙනවා මේක ඇවිල්ලා ඔව් සුබාරු ක්ලියෝ ප්ලස් ක්‍රේන මේ මේ පුංචි කායක මේකත් ඇඩ්වාන්ස් කරලා තියෙන්නේ නේ මේකේ මේක ඇවිල්ලා ලංකාවේදී සවි කරන ලද ඒ කියන්නේ අපි කියන්නේ චයිනා වලින් ගෙනන ලද එන්ටර් එකක් මේක ලංකාවේ channel බලන්න පුළුවන් හැබැයි අපි අර බලා උපරිම quality එකකින් යනවා හැමදෙස්සෙම බලන්න බෑ ලංකාවේ තියෙන PAL කියන system එක හරි හරි PAL PAL system එක ඒකෙදී සංඥා වල දුර්වලතා අපිට නිතරම මතුවෙනවා ඒක නිසා අපිට 100%ක් එක විදිහකට channel බලන්න බෑ හැබැයි යම් ප්‍රමාණයකින් channel අහුවෙන විදිහට මේක ඒකෙන් ලංකාවේදී අපි මේ චයිනීස් සෙටප් එක හයි කරලාට පස්සේ මේ ඇන්ටනා එකත් හයි කරනවා හයි කරලා දැන් සමහර හයි කර ගන්නවා කියලා ඒකට බලන්න පුළුවන් මේ සෙටප් එකත් එක්ක තමයි ඒක තියෙන්නේ ප්‍රියන්ත මේ සමහර වාහන වල අපි දකිනවා මෙන්න මේ වගේ ලොකු කප් දෙකක් තියෙනවා එහා පැත්තේ එකයි මේ පැත්තේ එකයි මොකද මේ කප්ස් මේකේ ඉන්නේ සාමාන්‍යයෙන් ෆුල් ඔප්ෂන් එක කියන්නේ ස්ටින්ග් දැන් මේක වැගනාර යන්නේ මේක වැගනාර එකේ බේසික් එක. ඒතරෝ පේනවා ඇති මේකේ සාර සන්ලෝඩ් සෙන්සර් එක මේ ඔටෝ ලයිට් සෙන්සර් එක ඇවිල්ලත් නැහැ. මේකේ මෙතන ඉන්නේ ට්විටර් එක. ට්විටර් එකක් හයි කරන්න පුළුවන් විදිහට එන්නේ. ඒතරෝ වැග ස්ටින්ග් වේ වගේ එක ෆුල් ඔප්ෂන් නෝර ඒ ට්විටර් එක හයි කරලා එනවා. හරි හරි. අර මේ වගේ බේසික් ඔප්ෂන්ස් අඩු වෙනකොට ඒ ට්විටර්ස් එක නැතුව ඒක වැහෙන්නේ කප් එකක් විදිහට තමයි අරගෙන එන්නේ. හරි හරි. අවශ්‍ය නම් සවි කර ගැනීම කරන්න පුළුවන්. හරි. අපි බලමු මේ හයි කරූප එක. දැන් මේකත් ස්ටින්ග් රේ එකක්. අන්න මේකේ වෙනසක් තියෙනවා නේ. අර කප් දෙක වෙනුවට ට්විටර්ස් දැක් සවි කරලා තිනවා. මේක ෆුල් ඔප්ෂන් නිසා. මේක මේ පුංචි කාර් නිවසේ තියෙන Toyota Passo එකක්. අර වගේ අපි කිව්ව වගේ ගැජට් ගොඩක් තියෙනවා ප්‍රියන්ත මේකේ. අහ මෙතන තියෙන අර කිව්ව DTV ඇන්ටනා එකනේ. ඇන්ටනා එක එතන ගියාම ETC කාඩ් ETC කාඩ් එකේ ඩිටෙක්ටර් එක මේක එකින් එකට වෙනස් වෙනවා නේද? වෙනස් වෙනවා. ඒක සිටි බ්‍රේක් එක තමයි ගොඩක් වෙලාට එන්නේ. ඔගේ ලේන් ඩිපාර්ච් එකත් එනවා. විසල් වගේ වාහනක නම් ලේන් ඩිපාර්ච් එකත් එක්ක සිටි බ්‍රේක් තමයි එන්නේ. එතකොට මේ ඔටෝ බ්‍රේක් කියන එකයි දැන් මේ මෙතෙන් ඩාපු හින්දා යන්නේ ඔටෝ බ්‍රේක් එකයි සේෆ්ටි බ්‍රේක් එකයි අපි අයි මොකද්ද කියන්නේ මේ සිටි බ්‍රේක් කියන එක. සිටි බ්‍රේක් ඔකම එකයිද දෙකයිද තුනයිද? එකයි. 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 හරි. මේකේ තියෙනවා අපි දැන් මෙතෙක් වාහන වල නොදකපු තව ගැජට් එකක්. මේක මේ රිවර්ස් සෙන්සර් කිට් එකක්. මේ ජපානයේදී සවි කරලා ආපු රිවර්ස් සෙන්සර් කිට් එකක්. රිවර්ස් එකයි ෆ්‍රන්ට් එකයි දෙකම සෙන්සර් වෙන්නේ. ඒ කියන්නේ අපි වාහනේ වදින්න පුළුවන් නම් ඉස්සරහට පස්සට යනකොට මේකින් බසරයත් එක්ක ඩිටෙක්ට් කරනවා.
පුංචිකාර නිවසේ මේ ලක්ෂ 60ට වැඩි වාහන තියෙන යාඩ් එකේ තමයි අපි මේ ඉන්නේ මේක ගොඩක් ජීප් වර්ග එහෙම තියෙනවා මේ ග්ලෝරි එක ග්ලෝරි එකේ අපි මේ දකින්න ටිකක් මේ කැමරා එක වගේ එක ඔව් ඒකත් සිටි බ්‍රේක් එකට සම්බන්ධ කැමරා එකක් ඔව් තමයි ඒකෙන් පේන්නේ මේ මේ ප්‍රියන්ත මේ සිටි බ්‍රේක් වලට එන කැමරා එකේ වාහනේ වාහනෙට එකම විදිහ නැහැ නේ ගොඩාක් වෙනස් විදිහ නැහැ සමහරක් කියවයි බෆර් වල තියෙන දැන් ඩයට් සුනීර වල එහෙම ඉස්සරහ ෂේ ග්‍රිල් එකේ තමයි කැමරා එක එන්නේ හරි 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 එතකොට දැන් මතක තියාගන්න දැන් ලේන් ඩිපාචර් වුණත් එයා අල්ලගන්නේ දැන් අපි හිතනවා සමහරු කියනවා මේ මේ වාහනේ යට තමයි තියෙන්නේ කියලා ඔව් ඒක තියෙන්නේ මෙතන ගොඩක් වෙලා ගොඩක් කරලා ඉස්සෙල්ලා ඒ කියන්නේ ලේන් ඩිපාචර් දැන් මේ පෙන්නන්නේ මෙතනින් තමයි මේ වාහනේ ඩිටෙක් කරගන්න යටින් නෙමෙයි අනිත් එක ප්‍රියන්ත ගොඩක් වාහන වල ගොඩක් නේ හැම වාහනයකම වගේ මෙන්න මේ කොටස අඳුරු කරලා තියෙනවා. ඒ අඳුරු කරලා තියෙන්නේ මේක ඇතුලේ තියෙන සෙන්ටර් මිරර් එකක්. ඒකෙන් අපිට බලා ගන්න පිටිපස්සෙන් බැලෙන්නේ. ඒ බලන වෙලාවට ඒකට වැටෙන ආලෝකය අඩු කිරීම සඳහා තමයි ගොඩක්කට මේ ප්‍රමාණය අඳුරු කරලා තියෙන්නේ. අන්න අර අපි කිව්ව කාරණා ඔක්කොම එකම තැනක ඇවිල්ලා තියෙනවා. මේ විට්ස් එක මුංචි කාර්නිවස යාඩ් එකේ තියෙන සිටි බ්‍රේක්, ඔටෝ බ්‍රේක්, ලේන් ඩිපාචර් ඔක්කොම ගැජට්ස් ටික කැමරා එක මෙතෙන්ට අවිලා තියෙනවා. දැන් ඉතින් දන්නවනේ නේද? මොනවද මේ ඩෑෂ්බෝඩ් එක උඩයි වින් ස්ක්‍රීන් එකයි තියෙන්නේ. දැන් කවුරු හරි ඇහුවොත් එහේ මොනවද මේ කුරුමිනියෝ මොනවද මේ පෙට්ටි ගලවලා දාන්නද? පොකුත් කරන්න යන්න එපා. යාළුවන්ට පැහැදිලි කරලා දෙන්න බුලක්. මේවා වාහනයට අවශ්‍යයි. මේවා තමයි මේ වයින් වෙන්නේ කියලා. දැන් ඔබ දැනුවත් ඔබේ වාහනේ තියෙන මේ සැඟවුණු පුංචි පුංචි ගැජට් ගැන. මේ ගැන කියලා දුන්නේ ප්‍රියන්ත ජයසුන්දර මහතා. ඔහු ඇතරම මේ මේ මෝටර රථ කාර්මික ශිල්පයේ විශාල දැනුමක් ඇති කෙනෙක් විශේෂයෙන් ඔබ දකින්න ඇති අපි හයිබ්‍රිඩ් බැටරියක් සම්පූර්ණයෙන්ම වාහනයකට දාන විදිය හරිම පැහැදිලිව විස්තර කරලා දුන්නා ඒවා නියමානුකූලව කරන්නේ කොහොමද කියන එක ඒ වගේම අපි ඉදිරියේදී පෙන්වලා දෙනවා මේ ෆුල් ඔප්ෂන් කරන්නේ කොහොමද කියන එක වාහනයක් නියම ක්‍රමයට අනිත් එක තමයි මේ කී ප්‍රෝග්‍රෑමින් නේද ප්‍රියන්ත කී ප්‍රෝග්‍රෑමින් කරනකොට සිස්ටම් එකක් තියෙන යතුර ඇතුලේ දැම්මම ලොක් නොවන විදිහට ජපානයේ කරන විදිහට ඔරිජිනල් විදිහටම कोई भी धीरे मेवा करें निकला अन्य वगे हसल धर्म तीन के निकतवाई प्रियंत जयसुंदर महता गुडक मस्तुति अपे नर्मना पुंच कारण से यूट्यूब नालिका अपे वीडियो नर्मना धनवत करें पुंच कारण सत्य के मगेट तो